අපි දැක්කා පාස්කු ඉරුදින පොලිස්පතිවරයා මීගමුව කටුවාපිටිය දේවස්ථානයට ගිහිල්ලා තියෙන වීඩියෝ දර්ශන වගයක් මාධ්‍යහරහා. අපි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානය හිටපු සහ වෙනුව යුක්තිය ඉල්ලා සිටින ජනතවත් සමඟ නිතර හඬ අවධිකරපු සංවිධහනයක් විදිට අපේ සංවිධහනය සිද්ධිය පිළිබඳ පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා හිතුවා. අංක එකටම අපි කියන්නේ දැ දේශබන්ධු ආරාධනයකින් තොරව ඒ පල්ලියට කඩාවැදීම ඔහොම නෙමෙයි වඩ තිබුණේ අපි කියන්නේ සංවිධානයක් විදිහට දැන් පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු පහක් පිරෙන වම එළඹෙන විසියෙක් වෙනිදට තාම මේ අපරාධයක් කළේ කවුද මේ කාගේ සැලැස්මක්ද. මේකේ සත්‍ය අනාවරණය වෙලා නැති අවුරුදු පහක් පිරෙන තැන මම කියන්නේ කතෝලික සභාවට ආරාධනා කරනවා ඔය කටුවාපිටිය දවස්ථානයට විතරක් නෙමෙයි කොච්චිකඩේ දේවස්ථානයට විතරක් නෙමේ සියෝන් දේවස්ථානයට විතරක් නෙමෙයි සංචාරක හෝටල් වලටත් මේ පොලිස්පති දේශබන්ධු විතරක් නෙමේ තව කීප දෙෙනෙක් එක්ක යද පොඩි ගමනක් යොදා ගන්නඕන ආරාධනා කරලා ගෙන්න්න නේම නැතුව හොරාට හොරට මිස් ටික ගෙදරගයින් පසේ එහෙම ඇවිල්ල වැඩක් නෑ.ඒ රාධනා කරන්න ඕන පිරිසක්කකින්නවා. ඒ තමයි පිදායක ජනාජිපතිකමේ ඉඳල මේ ප්‍රහාරය වන්ඩ ඇරලා වෙනවෙලාවෙ රට පැනල දැන් ඔලුව හැප්පිල වගේ මේ කරේ කෞද කියලා දන්න ව කියලා තැන්තැන්වල දොඩෝන මෛත්‍රීපාල සිරිසේනව ඔය නඩේට එකතු කර ගන්න්ඩෝන. ඊළඟට ඒ වෙනකොට ඒ ආණ්ඩුවේ අගමැතිකම දරපු රනිල් වික්‍රමසිංහ ආරක්ෂ කවුන්සිරයට ගෙන්වෙනෑ කියලා පොත දාලා පැත්තකට ලන්න රනිල් වික්‍රම සිංහවත් දාගණ්ඩෝන ඔය පාස්කු ප්‍රහාාරය වෙච්ච හැම්ම තැනකම පෙන්නම් යන නඩේ ඇතුළට එතකොට ඔතන්ට තබව ඉන්නවා නිලන්ත ජයවර්ධන සුරේ සලේ දේශවන්දුු තනිවාර්යෙන් ඉන්ඩෝන. රාජපක්ෂ කඳූරේ රාජපක්ෂලටික ඔය නම් කීපයක් තියනවා ඒවගේ පිරිසකට ආරාධනා කරලා මංක කියන්නේ කතෝලික සභාව මේ අයට සංචාරයක් දෙන් ඩෝන. දිල ගෙනිහිල්ල පෙන්නන් ඩෝන. මොනුවද පෙන්න දැම්මි දේශබන්දුු ගිහිල්ල අපි දකිනවා අ දේවස්ථානයේ තැන්තැන් වල ඉඳ ගෙන දුක ප්‍රකාශ කරනවා විවිධ ප්‍රකාශ කරනවානේ දැන් අපි කියන්නේ දේශබන්ධු යේ පැහැදිලිවම කරේ පාස්කු ප්‍රහාාරය විින්දිතයින්ට ල් ක් එකක් චේතනාන්විතව පාස්කු දවසේ ඕන තරම් පල්ලි තිබුණා යන්න නැතුව කටවාපිටිය පල්ලියට ගිහිල්ල කරේ ඉමෝෂනල් ඇටඇැක් එකක් මිනිසුන්ගේ සංවේදනාවට කරපු ඒ මිනිසුන්ගේ ඇතිබුණු හදවතට කරපු ප්‍රහාරයක් තමයි ඒ දේශබන්ධු එල්ලකරේ ඒ වගේම ප්‍රහාරයක් මිට සතියකට එක මාරකට කලින් මෛත්‍රිපාල සිරිසේනත් එල්ල කරා මේ කරපු යවුන් දන්නවා කියලා ඇයි අපි එහෙම කියන්නේ දේශබන්ධු දෙෙන්න කොල්ල මෛත්‍රී පාලල නිලන්තල සුරේශ්ල මේ පාස්කු ප්‍රහාාරය කවරුන් විදිහයටට ේරටේ මිනිස් වඳරගැන තියෙන්නේ මේ ජනාධිපති කොමිසන් සභාර චෝදිතයෝ විදිහයට. මේ ජනාධිපති කොමිසන් සභාවේ විසිවෙනි පරිච්චේදේ දේශබන්දු ගැන වෙනම ලියල තියනවා. එක ලියලනෑ දේශබන්ධු මාර නිලධාරියෙක් ලැබිත්ත තොරතුර මාර්ර විදියට අරගෙන මාර විමර්ෂනයක් කරලා ික මාරවිදිීන වලක්ව ගත්තා කියලා එහෙම එකක් මේ කෙන. මොනෝද මේක තියෙන්නේ. ඔහු මේ පාස්කු ප්‍රහාරය වෙනවෙලාවේ. බස්නාහිරගොළඹ උතුර ස්තීර නියෝ්‍ය පොලිස්පතිවරයා. ඔහුට ලැබුණු පනිවිඩය VP පනිවිඩය ඔහුීෆෝ කියන පනිවිඩය. ඔහුගේ ලිපියආාවරණ ලිපියක් කරහා පහල හිටපු නිලධාරින් දෙන්නට යවල ඔහු නිවාඩු ගිහිල්ලා. අ හරීන්. ඒ දවස්සල පස්කු ප්‍රාරය ගැන මාර විදිහට පස්ස ගිතතියාග දුවම මන්ත්‍රීවරයක් මංතනය දැක්වෙන කොට ගිනි නිවිලා. හරරිින් ්‍රනාන්ඩු පාල්ලිම ඇන්තුව කියනවා. එයා හිටියේ මාළු මාලු හෝටලේ දිය කෙලිමින් කියලලා දේශ බඳුරන් කියලා තිනයා නුවර නිවාඩු දාල හිටිය කියලා. රටේ මේ තරම් බරපතල වියසනයක් වෙන බව දැනගෙන. එම නිවාඩු දාල හිටපු පොලිස්පතියා අද රයිගම් ටෙලිසම්මානේ. සම්මානයට පාර්තර වවෙන්න ඕන නළුවෙක් මට්ටමට මුණ දෙල් කරගෙන මුණ ඇඹුල් කරගෙන ඒ වින්දිතයින්ගේ ගෙවල්ගානේ එල්ලේ හැලුණු. ඒ ජීවිත කෑලි කුඩු පට්ටගුණු පොළවෙගිහිල්ලා නිරීක්‍ෂණ සංචාරවලේද. නොයක අපි කිව්වේ. මෛත්‍රී රනිල් දේශබන්දුරුල නිලන්තලා සුරේශ්ලගේ ඉඳලා සංචාරයක් ඒම නැත්තම්. ආරාධනා කරලා ගෙනිහිම් පෙන්නන්ඩෝන. එදා මේ ආපු තොරතුර හරියට බුද්ධි තොරතු රක්විදියට තවුරු කරගෙන. මේ රටේ මේ අපරාධය වැලක් වන අද ගෙවල් ගානෙ ගිහිල්ලා. අර ඇඳවල්වල දුක්විදින මිනිස්සු අද මේ රටේ නෑ. ගනහිම් පෙන්න්නන්ඩෝන මුන්ගෙන් නොසැලකිලික මත්කම නිසා. හිතා මතා මේ අපරාධය වෙන්ඩ ඇරලා ආතල් ගත්ත නිසා. සංචාරවලට ගිය නිසා. ගේ ප්‍රශරක පෙන්න්නන්ට සිංගප්පුූර්ුවටග නිසා නිවාඩුව ගත කරන්න හෝටල් වට ගිය නිසා. මේරට යද මිනිස්සු පන්සියකට අධික ප්‍රමාණයක් විඳින දුක. අපි දන්නවා. බිමේ මේ පාස්කු ප්‍රහාරේ විින්දිත යන්න එක වැඩ කරන. මිනිස්සු විදිහට මේ පාස්කු ප්‍රහාරයට මූුණ දුන්නු මේ ගැන දැවෙන කැක්කුමක් තියෙන මිනිස්සුන්ට දේශබන්දුුල කියන්නේ වීරියෝ නෙමයි. දේශබඳදු පාස්කු ප්‍රහාාරය වෙච්ච පාස්කුව වගේ දිනයක කටුවාපිටිය පල්ලිය තෝරගෙන පොලිස් සන්දර්ශන දාගෙන එතන්ට බැස්සේ වෙන මොකටවත් නෙමේ. මේ පාස්කු ප්‍රහාරයේ විදිතඉන්ට නැවතවරක් ඉමෝෂණ ලැටෑැක එකක් එල්ල කරන්නට ඒ අපි ඇද දන්නවා. අද අපිට කතා කරන, ෙස් ුක් කල ස ජමා ත්‍යව ල එක පළවෙනකොට වේදනාව පළරන මිනිස්සුන්ගේ වචනවලින් පේනවා ඒ මිනිස්සුන්ට එල්ල කරන්න ඕනව වුණු ඒ ප්‍රහාරය දේශබන්ධු එල්ල කරා. අපි දැක්කා දේශබන්ඳු ගිල්ල උත්තාන වූ ජේසුස් වහන්සේගේ පිළිරුව ඉස්සරහා ඒට ගෞරව කරනවා අපි දේශබන්ඳුට කියනවා ඒ උත්තාාන ව ජේසුගේ. ඇඟ පුරාම තියෙන්නේ. එදා තමුල්ල සත්ත පාකට මායිං නොකර. නාධිපති කොමිසන් ස භාව කියන විදිට පියන් කෙනෙක්ගෙ තත්වවෙට වැඩටලා වැටිලා මේ තරම් විශාල බුද්ධි තොරතුරක් නොසලකා ඇරපු නිසා එදා ඒ මැරිච්ච මිනිස්සුන්ගේ ඒ අපේ සහෝදරයින්ගේ සහෝදරියන්ගේ ලේ තමයි ඒ පිළිරුව තුළ ගෑවිලතියන්නේෙ අද බොරුවට ගිහිල්ලා ඒ අයිගේ ආත්ම වෙනුවෙන් ඉටි පන්ධම් පත්තු කරනවා. ඒ අයිගේ ආත්ම වෙනුවෙන් සැනසීම ඉල්ලනවා ඒකින්ද අපි දේශබන්ඳුලට කියනවා රගන්ඩ ඕන තැන්තියාගණන්ඩ කතෝලික විදිහයට අපි දන්නවා. පල්ලිය දෙවියන් අභූමිවතියෙන්නේ පෞකාරීන්ට තමයි. හැබැයි දෙවියෝ තමන් ඉදිරියට එන පවකාරයට යම් ප්‍රමිතියක් දාලා තියෙනවා. ඒ තමයි වතයිරාගෙන නෙමෙයි සිත ඉරාගෙනෙන්න්න කියන එක. එහෙම නැතුව කැමරා අරගෙන මාධ්‍ය සදර්ශන මැද්දගිහිල්ලා ඒ විින්දිතයින්ට, අපහස උපහස ෝචක් කරලා කොකාපෙන්න ල එන මිනිසුන්ට දෙවියන් ඉදිරයේ සමාවක් නෑ. මේ මහපොලවටඒ මේ මහපොලවට ඒ කරපු ඒ සහෝදරයින්ග ලේවෙනුවෙන්. ඒ හිතුුණු සහ විවිධ ජාතීන්වල මිනිස්සුන්ගේ ජීවිතවල්ට කරපු ඒ ආසාධාරණය වෙනුවෙන් තමන්ට බලය නිලය තියෙද්දි. ඒ දේවල් හරියට භාවිතා කළ ඒ ජීවිත ආරක්ෂාන් නොකිරීම වෙනුවෙන් ඔය කාටකාටත්. න්දිගේ වන්ඩ කිය වෙනවා කියන එක නං බෝහම විශ්වාසයි. ගැලනිගමදි ඒ ලොරිය පරික්ෂානො කර යවන්ඩ පාන්දර තුනට විතර කෝල් දෙන්ඩ ඇහැරල හිටපු දේශබන්ධු හැබැයි පාස්කු ප්‍රහාරය වෙන බවට තමන්ගේ මේසෙව්ටආපු වපෙන් පණිවිඩයට සැලකු යන්නේ ආකාරයට. අන්න එහෙම කරපු දේශබන්දු අද යනවා කිම්බූල් කඳුලු හෙළන්ඩ පාස්කු විින්දිතයන් බලන්ඩ පිය එකයි කියන්නේ මේ චේතනාන් විතව රිදෙව්වා ඒ දුකට පත්වෙල අවුරුදු පහක්තිස්ස විඳවමෙන් ඉන්න මිනිස්සුන්ට ඒ ආත්මවලට ඔච්චං කරන්න තමයි දේශබන්ධු එතන්ට ගිය අපි දන්නවා බලය හම්බවනාම බලයෙන් ඉදුුණමනාම තමන් කරන දේ කියන දේ පිළිබඳ මේ රටේ හුගක් මහයවුන්ට අවබෝධයක් නෑ. හැබැයි බලය ගිලිහුත් වෙච්ච දවසට බලය නැතිවෙලා මහපාරට වැඩිච්ච දවසට උන්ට තේරෙනවා උංකරපු බලු වැඩවල ජඩවැල වැඩවල බරපතලකමයිකින් අපි දේශ බඳ වලට ගෙනවා. මේ වෙනුවෙන් මේ විින්දිතයන් වෙනුවෙන් මේ කරපු අපරාධය වෙනුවෙන් සත්‍ය සොයන සටන අපි අත්හරින්නේ නෑ ඔය මොන සන්දර්ශන දැම්මත් ඒ වගේම මේ අපරාධකාරයින්ට දඩුවම් ලැබෙන තුරු ඒ ආත්ම කවදාක්ත් මේවා නිහට විවස දරා ඉන්නෙත්නෑ කියෙන කාරණාව.නිෙවස් රපෝට වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තාකරණය.